ජාතිවාදෙන් දේශපාලනය වසාගෙන හිටියා. හැබැයි ජාතිවාදයෙන් හැමදාම වහගෙන ඉන්න බෑ. ඊට වඩා බරපතලයි ප්‍රශ්න සමාජ ප්‍රශ්න. දැන් මහින්ද රාජපක්ෂ මොකද්ද? මහින්ද රාජපක්ෂට තමන් අවශ්‍යම ජාතිවාදයේ පාරවලල්ලක් වෙලා තියෙනවා. ඔබට මතක නම් මහින්ද කරුණාවට පස්සේ පහුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද කල්පනා කරා පැරදුනේ දෙමළ ඡන්ද ගන්න බැරුව. මුස්ලිම් ඡන්ද ගන්න බැරුව නිසා පැරදුනේ. සෑය උත්සාහ කරා පහුගිය කාලෙ මොකද්ද? තමන්ට අහිමිච්ච මුස්ලිම් ජනයා අදිනා ගන්න පහුගිය කාලෙ විශාල උත්සාහයක් දැක්. නැති කරේ කවුද? ළඟම ඉන්න ගෝලයා හනුමන්ත වගේ කහදෙක් ඉන්නෝනේ. මිනිහ නැති කරේ. මිනිහ ගිනි තියන්න විතරයි. එසා දැන් මිනිහට බැන බැන ඉන්නේ. එසා මහින්ද රාජපක්ෂ මලගේ තත්ත්වය හොඳ නැහැ. අපේක්ෂක හොයාගන්න බෑ තාම කියන්න බරුව ඉන්නෝ. තමන්ගේ පක්ෂය තුල ඒකනතාවය හදාගන්න බරුව ඉන්නෝ. අද මහා ලොකුට කයිවරු ගහන තොරු දේශ ප්‍රේමයක් පවා පාන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2007 මැයි මාසෙදී එදා ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපති රොබර්ටෝ බ්ලේක් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක ඒ ගිවිසුම අස්සම් කරේ. ආරක්ෂක හරස් සේවා ගිවිසුම, එක්සත් ගිවිසුම ඒක ඉස්සල්ලාම අස්සම් කරේ කවුද? ගෝඨාභය රාජපක්ෂ. ඒක ඉතා පැහැදිලිව තියෙනවා ඇමරිකා විද්වන් හමුදාවට, නාවික හමුදාවට, පාබල හමුදාවට අවශ්‍ය නම් ලංකාව තුල తాවකාලික හමුදා කඳවුරක් පවත්වාගෙන යන්න. ඒකට ඉඩ දෙන්න ලංකාවේ ආණ්ඩුව එකඟ වෙනවා.